2018 දෙසැම්බර් 12 වෙනිදා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කරන්න නියමිතයි. එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව මේ යෝජනාව සම්මත කරන්න සම්බන්ධ වෙන මන්ත්‍රීවරු ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කරන බලාපොරොත්තු වෙනවලු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන නිසා එතුමාව අගමැති ධූරයට පත් කරන්න කියලා ජනාධිපතිතුමාට නියෝගයක් ලබා ගන්න. නමුත් උසාවිය එහෙම නියෝගයක් කරන්න නම් අගමැති තනතුරේ පුරප්පාඩුවක් තිබිය යුතුයි. නමුත් දැනටත් අගමැති තනතුරේ මහින්ද රාජපක්ෂ මැතිතුමාව ඉවත් කරලා නැහැ. අභියාචනාධිකරණයේ ප්‍රකාශ කරලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාව අගමැති ධූරයේ කටයුතු කිරීම අත්හිටුවීමක් පමණයි. මම මේක කියවන්නම් ඉංග්‍රීසි භාෂාවෙන් අඩු තීන්දුව දීලා තියෙන්නේ. මේ කියලා තියෙන්නේ an interim for the foregoing reasons this court decides to grant an interim order restraining the first respondent from functioning as prime minister and or minister of the cabinet of ministers until the final hearing and determination of this application. මොකද මේ කියන්නේ නඩුව අසා ඉව අවසන් වනතුරු මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති ධූරයේ හෝ ඇමති ධූරයක කටයුතු කිරීම වළක්වමින් තහනම් නියෝගයක් නිකුත් කරමි. එතකොට මේකෙන් කියලා තියෙනවද අගමැති තනතුරෙන් ඉවත් කළා කියලා? නෑ. එහෙම නැත්නම් අගමැති තනතුර අහිමි වූ බවට ප්‍රකාශයක් නෑ. කියලා තියෙන්නේ අගමැති තනතුරේ කටයුතු කිරීම වළක්වීමේ නියෝගයක්. මේක හරියට අර රජයේ නිලධාරීන්ට විනය පරීක්ෂණයක් කරනකොට වැඩතහනමට ලක් කරනවා. වැඩතහනම් කරාම රාජකාරී කටයුතු කරන්න බෑ. හැබැයි රස්සාව නැති වෙලත් නෑ. විනය පරීක්ෂණයේ අවසානයේ තමයි රස්සාව නැති කරනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. මහින්ද රාජපක්ෂ මැතිතුමාට වෙලා තියෙන්නේ තන්නේ මේ වගේ දෙයක්. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමනි පස්වන වතාවට අගමැති ධූරයට පත් වී ශ්‍රී ලංකා වාර්තාවක් ලැබීමට තව ඔබතුමාට ඉවසන්න සිද්ධ වෙනවා. ඒ වගේම අමාත්‍යාංශ ලේකම්වරුන් වැය ශීර්ෂ අනුව මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට දඬුවම් කරන බවට ගරු පාච රණවක මන්ත්‍රීතුමා ඊයේ තර්ජනාත්මකව කතා කළා. එතුමා දත්කූරු කමින් කතා කරන විදිය දැක්කම ඉතින් කාටත් පොඩ්ඩක් බයක් ඇති වුණොත් සාධාරණයි. නමුත් එක්නැලිගොඩ වගේ අතුරුදහන් කරන බවට, එහෙමත් නැත්නම් සුකී තිලකසිරි වගේ කරන්ට් අල්ලන බවට, සන්දීප වගේ හප්පල සදාකාලිකව ආබාධිත කරන බවට, මාරසිංහට වගේ මැර ප්‍රහාරයක් ඉල්ල කරන බවට අමාත්‍යාංශ ලේකම්වරුන්ට එතුමා තර්ජනය නොකිරීම පිළිබඳ අපි සතුටු වෙනවා. ඇත්තෙන්ම මේ තර්ජනය කරන්නේ කාටද? මේ රටේ සිටින ඉහළම ආණ්ඩුවේ නිලධාරීන්ට. මේ තර්ජනයට කිසිම නීතිමය පදනමක් නැති බව අපි පුන පුනා කිව්වා. අපිට නීතිය පැහැදිලි කරලා දෙන්න පුළුවන්. හැබැයි ඒක තේරුම් ගන්න රණවක මන්ත්‍රීතුමාට මොලයක් දෙන්න විදියක් නැහැ.